ආන්දර ජයසේකර සමග. අද අපේ ආරාධිත ආචාර්ය රොහන් පල්ලවත්ත හු ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක. රොහන්, අපි මේ දැන් එක එක අලුත් අපේක්ෂකයෝ ඇවිල්ලා ඉන්නවා. නමුත් ඊට ඉස්සෙල්ලා අපි පැතිකඩක් කෙරුවා, අපි සාකච්ඡා කෙරුවා. ඔව්. ඔබට එතකොටත් අරමුණක් තිබ්බා. ඔව්. ඒක නමුත් ඒ කාලේ අපි හිතුවේ මේ තෙවැනි පෙරමුණ ඔබලා එක්කෙනෙක් ඉදිරිපත් වෙයි කියලා. ඔබේ ප්‍රතිපත්ති ගැන මට කතා කරන්න ඕනේ. ඒක තමයි අද විශේෂ කතා කරන්නේ. නමුත් එහෙම වුණාම දැන් ජනතාව අතර පොඩි මතභේදයක්, ප්‍රශ්නාර්ථයක් නැගලා තියෙනවා. අපි එතනින් පටන් ගමුද? ඔව්. ඇත්තටම මම එතන අවුරුදු 3කට ඉතර කලින් වගේ මේ පළවෙනියටම පැතිකඩෙන් මාව හඳුන්වා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා ඔබට. මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරාට පස්සේ හැමදාමත් අපේක්ෂකයෝ 15ක් 20ක් ඉදිරිපත් වෙනවා. හැබැයි මෙවර තමයි මම හිතන වැඩිම ජනාධිපති අපේක්ෂකයෝ ඉදිරිපත් වෙන්නේ 35%ක් ඉදිරිපත් වෙනවා. නමුත් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අවුරුදු 3කට ඉතර කලින් කවුරු හරි ඇවිල්ලා ප්‍රකාශයක් කරා නම් මම ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවා, මම මේ ක්‍රමයට අභියෝග කරනවා කියලා මම නිහතමානීව කියන්න අවශ්‍යයි ඒ මම කියන එක. ඉතින් එතන ඉඳලා පටන් ගත්ත ගමනේදී අර ඔබ කියනා වගේ පසුකාලීනව තවත් අපේක්ෂක ගණනාවක් කරලියට ආවා විකල්පය කියන ඒ අවකාශය නියෝජනය කරමින් එතෙන්දී මම නායකත්වයක් එතෙන්ටත් දෙන්න ලෑස්ති වුණා. මොකද හේතුව මම කිව්වේ අපි මේ ජනතාව අතරට බෙදිලා ඉදිරිපත් වෙලා වැඩක් නැහැ. අපි අතරින් අපි එක්කෙනෙක් ඉදිරියට යමු. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් කැපවීමක් කරන්න වුණත් අවුරුදු 3කට කලින් මම ඉස්සලාමාම කියලා මම තරම් කරන්න ඕනේ කියලා එකක් නැහැ. මම ඉවත් වෙලා වෙනත් කෙනෙකුට හැම කෙනෙක්ව පිළිගන්න කෙනෙකුට නිර්ණායක යටතේ සූදානම් කියලාත් මම කිව්වා. ඉතින් මම අන්තිම මොහොත වෙනකම්ම ඒ උත්සාහයේදී සිටියා. ඉතින් තවමත් දැන් ඒ උත්සාහයේදීමින් ඉන්නවා. ඒකේ දැනට විකල්පය හැටියට මම දකින්නේ අපි ප්‍රධාන වශයෙන් අපේක්ෂකයෝ 3 දෙනෙක් මම දකිනවා. එකක් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක, අනිත් පැත්තෙන් මහේෂ් සේනානායක මහත්මයා, අනිත් පැත්තෙන් මම අවුරුදු 3ක් තිස්සේ එන මේ ගමන. එතකොට මම හිතන්නේ මේ අය අතරින් එක්කෙනෙක්ට තීරණය කරන්න පුළුවන් නම් කවුද තරඟ භූමියට එළඹෙන්නේ කියන එක මම හිතන්නේ ජනතාවට ලොකු පහසුවක් වෙයි සහ ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි මේ ප්‍රධාන පක්ෂ දෙකට කියන එක මම තරේ විශ්වාස කරනවා. නමුත් රොහන්, ඔබ මේ සිල් දෙනාට මේ ඉස්සෙල්ලා නෙමෙයි පටන් ගත්තේ. ඔව්. සමහර අය ඔබට හිනා වුණා. ඔව්. සමහර අය ඔබ වැළඳ ගත්තා. මට මතකයි අබ්ලුත් කෙනෙක් ඔබ කිව්වා ඔබට මුදල් වලින් ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඔබට මේ වගේ මේ ණය පියවන්න පුළුවන් එහෙම කියලා. ඒ වගේ ඔබ ඒ වගේ බාධක සහ ඒ වගේම ඔබට සෑහෙන මේ පිළිගැනීමකුත් තිබ්බා, බාධක විතරක් නෙවෙයි. ඔව්. එහෙම ආපු ගමන අතරින්න බෑනේ. ඇත්තට මේ ගමනේදී අතරින්නක ලේසි නැහැ. නමුත් අතරින්න අනිත් පැත්තෙන් මම රට වෙනුවෙන් අතරීමක් කරනවා නම් කරන්නේ ජනතාවගේ අපේක්ෂාව වෙනුවෙන්. ඒක හරියටම තේරුම් ගන්න ඕනේ ජනතාව මේ වෙලාවේ මොකද්ද ජනතාවගේ අපේක්ෂාව කියන එක. ඒක නිසා ජනතාවගේ අපේක්ෂාව වෙනුවෙන් මොකද ජනතාව අපි කතා කරලා බැලුවම තේරෙන්නේ තමයි ඇයි මේ 3-4 දෙනෙක් ඉල්ලන්නේ අපිට එක්කෙනෙක් ඔයාලා අතර කතා කරලා එක්කෙනෙක් ඉදිරියට එන්න කියන එක. අර ඔබ කිව්වා වගේ මේක මේ අවුරුදු 3ක් එක දිගට මේක ඉන්න එක ලේසි පාසු දෙයක් නෙමෙයි. මොකද අපි දේශපාලනය කරපු අය නෙමෙයි. ඒක නිසා මේකට අවශ්‍ය මානසික ශක්තිය ඉතාමත්ම සුවිශේෂී ශක්තියක් අවශ්‍ය වෙනවා මේ එන හැම දෙයකට මුහුණ දෙමින් මේ අවුරුදු 3 ගමන් කරන්න. ඒක නිසා අන්තිම මාස දෙකේදී ඉදිරිපත් වෙන අපේක්ෂකයාට ඒ ප්‍රශ්නේ නැහැ. මොකද ඔහු අන්තිම මාස දෙකේදී පමණයි මේ පීඩණයට මුහුණ දෙන්නේ. නමුත් අපි අවුරුදු 3ක් තිස්සේ දැන් මේ පීඩණයට මුහුණ දෙමින් අපි මේ ගමන මෙතන වෙනකන් දැනට අපේක්ෂක ඒ කියන්නේ නාම යෝජනා දෙන තැනට වෙනකන් අපි ඇවිල්ලා ඉන්නවා දැනට. දැන් ඔබට අපි විරුද්ධ කතා කරමු. ඔබට මුදල් ප්‍රශ්නයක් නෑ. ඔබ ලංකාවේ ඉන්න ධනවත්ම ව්‍යාපාරිකයෙක්. ඔබ දේශපාලනයට එන්නේ මුදල් හොයන්න නෙවෙයි. ඔව්. දැන් මොනවාද ඔබේ ප්‍රතිපත්ති? රොහන්, ඔබ ඒ කාලේ මට අහන්න කිව්වා මේ NIPO වල අපි ටිකෙන් ටික අපි පැහැදිලි කරමු ප්‍රේක්ෂකයන්ට මොනවාද ඔබේ ප්‍රතිපත්ති? ඔව්. මම මුලින්ම කියපු එක කතාවට අර ව්‍යවසායකයෙක් කියපු ඒ කතාවට මම එකතු කරන්නම්. දැනට ලංකාවේ මේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන් වැඩිම මේ රටට බදු ගෙවන්නේ මම. වැඩිම විදේශ විනිමයක් මේ රටට අපේක්ෂකයින් ගේන්නේ මම. ඒ වගේම වැඩිම රැකියා සංඛ්‍යාවක් සපයලා තියෙන්නේ මම. ඒ වගේම මැතිවරණ නීතිය යටතේ අර වත්කම් බැරකම් ප්‍රකාශයත් මගේ නාම යෝජනා දෙන දවසේම මම ඉදිරිපත් කළා. මම දන්නේ නැහැ තව අපේක්ෂක කී දෙනෙක් ඒක ඉදිරිපත් කළාද කියන්න. නමුත් මම නිහතමානීව සහ ආඩම්බරෙන් කියන්න අවශ්‍යයි. ඒ හැම නීතියක්ම පිළිපැදලා තමයි මම ඇවිල්ලා ඉන්නේ. එතකොට මූලික වශයෙන්
අපි දකිින් අපි ඉලක්ක කරන්නේ ආර්ථික වශයෙන් රට සංවර්ධනය කිරීම. විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා කවුරු ජනාධිපති වුණත් මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඊළඟ අවුරුද්ද අපිට ලොකුම ණයවාරිකය මේ රටේ ගෙවන්න තියෙනවා. එතකොට දැන් අපි ණයවාරික ගෙවන්න ණය ගන්න සත්වයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අවුරුදු 3කට කලින් මම මේකට අවධානය යොමු කරා. මම කිව්වා 2020 වෙනකම් මෙහෙම අර්බුදයකට අපි මුහුණ දෙනවා. ඒක නිසා අපි මේක ණය ප්‍රතිවිවගත කර යුතුයි කියලා. මම මේ ප්‍රකාශය එදා කරනකොට අපේ විදේශීය ණය ඇමරිකන් ඩොලර් බිලියන 46.2ක්. ඒකෙන් බිලියන 10ක් පමණ චීනෙන් අපි ගත්ත ණය. මේවට අපි අධික පොලියක් ගෙව්වා. 7ක් 8ක් පමණ. මම කිව්වේ ඒ වෙලාවේ අඩු මූලාශ්‍ර තියෙනවා. මුදල් ගන්න. විශේෂයෙන්ම යුරෝපය, ජපානය වගේ රටවල් වලින්. ඒ අඩුවෙන් ගන්න පුළුවන් මූලාශ්‍ර වලින් අපි මුදල් අරගෙන මේක රීස්ට්‍රක්චර් කරමු. අපි මේක නැවත ප්‍රතිව්‍යුහගත කරමු කියන එක තමයි ලෝන් ස්වැප් එකක් වගේ ණය හෝමාරුවක් වගේ එකක් තමයි යෝජනා කරේ. බොහෝ දෙනා කිව්වේ මේ ණය ගිවිසුම් ගැන නොදුනත්කම නිසාම කියන කතාවක් කියලා කිව්වා. නෑ, නොදුනත්කම නිසා කියපු කතාවක් නෙමෙයි. මොකද අපි රටක් ගැන හිතුවාම දැන් උදාහරණයක් ඇටියට මහතිර මොහමඩ් මහත්මයා අවුරුදු 90 ගානේදී දෙවෙනි වතාවට මේ අගමැති වෙලා ඔහු චීනට ගිහිල්ලා කියනවා මේ ව්‍යාපෘති වලට අපිට ගෙවන්න විදිහක් නෑ. ඒවත් ගිවිසුම් සහිත ගහලා තියෙන මේ ව්‍යාපෘති. නමුත් ඔහුට පෞරුෂත්වයක් තියෙනවා රටපැත්ත හිටගෙන ඒ රටවල් වලින් ඉල්ලීමක් කරන්න. මෙහෙම අපේ රටට යන්න බෑ. අපේ රටට ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. ඒක නිසා අපිට උදව් කරන්න මේ ගිවිසුම් වල වගන්ති වෙනස් කරන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ රටේ ණය ප්‍රධාන වශයෙන් ප්‍රතිව්‍යුහගත කරන්න. ඊට අමතරව මගෙන් ඇහුවොත් කොහොමද මේක දැන් ක්වික් ෆික්ස් එකක් අවශ්‍යයි, ඉක්මන් විසඳුමක් අවශ්‍යයි මේ තියෙන ප්‍රශ්න වලට. මම විශ්වාස කරනවා අපිට කෙටි කාලයක් ඇතුළත, ඒ කියන්නේ අඩුම ගානේ මාස 12ක් ඇතුළත ඇමරිකන් ඩොලර් බිලියන 12ක් 10ක් සමානයි. බිලියන 10ක් අපිට නිකම් මේ ස්ටොක් කොටස් වලද පොලට දාලා හෙට ගෙනියන්නේ නෙමෙයි. ඍජු විදේශීය ආයෝජන විදිහට අපිට අවශ්‍යයි. ඉතින් මේ වෙනකොට පහුගිය අවුරුද්ද ඒ මේ කාලය ඇතුළත ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් වෙලා නිකම් ඉඳලා නැහැ. මේවට ගිහිල්ලා මම බ්‍රිතාන්‍ය රජ කීපතාවම හම්බුණා. දෙරටින් නගමැතිවරයා බොරිස් ජොන්සන් සමග සාකච්ඡා පැවැත්තුවා. ජෙරමි හන්ට් සමග හිටපු විදේශ ඇමති ඔහු සමග සාකච්ඡා පැවැත්තුවා. රසල් කයිමාවල රජතුමා සමග සාකච්ඡා පැවැත්තුවා. මේ සාකච්ඡා ඔස්සේ දැනට අපිට පොරොන්දු වෙලා තියෙන ආයෝජන මේ වෙනකොට අපිට බිලියන 4ක් විතර පොරොන්දු වෙලා තියෙනවා. ඒ මම ප්‍රාදේශික සභාවක් ඉඳලා නෙමෙයි. ඉතින් මම අහන්නේ අනිත් කැන්ඩිඩේට්ස්ත් අනිත් අපේක්ෂකිනුත් තමන්ගේ හෝම්වර්ක් කරලා තියෙනවද කියලා. ඉතින් ඒක නිසා මේක ජනාධිපති ධුරයට තරඟ කරනවා පමණක් නෙමෙයි, ඒ තරඟේ ජයග්‍රහණය කරාට පස්සේ තමන් මොකද රට කරන්න කියන එක ඉතාම වැදගත් වෙනවා කියලායි මම හිතන්නේ. මේ මෙහෙම දැන් ඔබට අපි දන්න ඔබේ තියෙන ආර්ථික දැනුම ජාත්‍යන්තරව ඔබ ගිහිල්ලා තියෙනවා. දැන් වෙනත් අපේක්ෂකයෝ ඔබට ආරාධනා කරලා නැද්ද අපි එක්ක වැඩ කරන්න, අපිට උදව් කරන්න කියලා? මට එහෙම ආරාධනා ලැබිලා තියෙනවා. ඇත්තටම ප්‍රධාන පක්ෂ දෙකෙම මට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මම එළියට ආවේ මේ ප්‍රධාන පක්ෂ දෙක මේ ගෙන යන ක්‍රමවේදය තුළින් මේ රට හරි තැනකට පුදු අවුරුදු 71ක් තිබුණා යට කරනවා නම් කරන්න. ඉතින් ඒක නිසා මේකට තිරංග යොදලා අපි අලුත් ක්‍රමවේදයක් සකස් කරන්න එළියට ආවේ. ඉතින් ඒක තාමත් සුළුතරේ වෙන්න පුළුවන්. නමුත් අපි වගේ අයට නායකත්වය දෙමින් ඒ සුළුතරේ එකතු කරමින් අපි මේක ජයග්‍රහණය දක්වා අපි ගෙන ගියේ නැත්නම් අපි මගදී කඩාවැටුණොත්, ඒ කියන්නේ ගොඩක් අය කියනවා ඔබ සමාන මේ මානසිකව කඩාවැටෙන තරම් ඡන්ද අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන් ඔබට මැතිවරණයද ලැබෙන්න කියලා, ජනාධිපතිවරණයද ලැබෙන්න කියලා. නමුත් ඒ හැම දෙයකටම ඔරොත්තු දෙන විදිහට මනස සකස් කරගෙන මේ කරන දේ ගැන හොඳ අවබෝධයක මේ කරන්න ජාතික කර්තව්‍යයක් කියන අදිෂ්ඨානයෙන් සත්‍ය මත පිහිටලා මේ ගමන යන එක තමයි වැදගත් වෙන්නේ මේ අවස්ථාවේ. ඔබේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ඔබේ මොකද්ද තියෙන වැඩ පිළිවෙල? ඇත්තටම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට විශේෂයෙන්ම තියෙන දේ තමයි අපි ගත්තොත් ලංකාවේ කෘෂි ආර්ථිකය තියෙනවා. නමුත් අපි කෘෂි පාදක කර්මාන්ත පටන් අරගෙන නැහැ. මොකද අපිට පුළුවන් මේ හැම ගමකම හැම ගොවිතැන් කරන හැම අපේ ගම් 30,000 ගණක් තියෙන ලංකාවේ මේ ගම් ඇත්තටම හැදුවේ මේ සෙල්ෆ් සස්ටේන් කරන්න පුළුවන් තමන්ට ඒ ගමට පුළුවන් තමන්ටම ජීවත් වෙන හැම දෙයක් මේ ගමේ තියෙනවා. එතකොට මේවට දැන් අපි දැන් අනිත් පැත්තෙන් පටන් ගත්ත මේ ගම් හදන්න කියලා ඒ කට්ටිය මේ ගම්ම කියන සංකල්පයවත් අවබෝධ කරගෙන නෙමෙයි මේව හදන්න පටන් ගත්තේ. අක්කර 10 ගණන් කැලෑ එලි කරලා පොඩි ගෙවල් හදාගෙන ගිහිල්ලා හිතුව මිනිස්සු පදිංචි කරාම මේක ගමක් බවට පත් වෙනවා කියලා. ඒක නිසා මේ සංකල්පවත් මේ කට්ටිය අවබෝධ කරගෙන නැහැ. අපි මේ තිරස් පදිංචියට යන්න ඕන වෙලාවේ මේ කට්ටිය තාමත් අර කැලෑ එලි කරමින් අපේ හරිත ගහණය අඩු කරමින් සිරස් පදිංචියට අපි යනවා. ඉතින් ඒක නිසා ආර්ථිකය පණ ගන්නවන්න ඒ කියන්නේ ලොකු විශාල
ව්‍යාපෘති අවශ්‍යයි වගේ මේකෙන් අපේ තියෙන කනිජවැලි ටික, අපේ තියෙන මිනිරන් ටික, අපේ තියෙන ෆොස්ෆේට් ටික, මං හිතන්නේ මේ තුන විතරක් පණගන්නලා මේවට අගය එකතු කිරීම තුළින් රටට පුළුවන් අවශ්‍ය හැම කෙනෙක්ට මේකෙන් අපේ ඒක පුදුලාදාම කෙටි කාලයක් ඇතුළ ඩොලර් 10,000ක් දක්වා ගෙනියන්න අපිට පුළුවන්. හැබැයි ඒ වගේම මේ අපිට ඒ ආදායම ආවා කියලා එක පාරටම ආදායම් බෙදී යාමේ විෂමතාවය අඩු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම යෝජනා කරන්නේ කෘෂි පාදක කර්මාන්ත අපි ගම් මට්ටමින් පටන් ගන්න ඕනේ කියන එක. ඒක කරන්න පුළුවන්, ඒකට දැක්මක් මම නැහැ අවශ්‍ය වෙන්නේ. රොහණ, ඔබේ ප්‍රචාරක කටයුතු කොහොමද ගෙනියන්නේ? ඇත්තටම අපි ප්‍රචාරක කටයුතු අපිට අපි දැන් මේක අවුරුදු 3කට කලින් පටන් ගත්ත හින්දා අපි ග්‍රාම සේවා සම්දා 14,000 ගානෙම අපේ නියුජිතම වෙනකොට ඉන්නවා. නමුත් ප්‍රචාරක කටයුතු අපි තුන් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න ගියාම තමයි තේරෙන්නේ කොතරම් ඒක අධික වියදම දරන්න වෙනවද කියලා. උදාහරණයක් විදිහට මම ඒ පුවත්පතේ නම කියන්නේ නැහැ. ඒක පුවත්පතක් මට ඕනේ වුණා අපි 25 වෙනිදා එළියට එනකොට. අර අපි දාන්නේ අර සප්ලිමෙන්ටරි කවර් එකක්. ඒ කවර් එක කවර් පේජ් එකේ මට දැන්වීමක් පළ කරන්න ඕනේ වුණා. පළවෙනි මට කිව්වා 112,000 කියලා. ඊට පස්සේ ජනාධිපතිවරණ දින නියම කරාට පස්සේ කිව්වා ඒක දැන් මිල ගණන් වෙනස් වුණා. 143,000ක් දැන් වෙනවා. මම කිව්වා ඒත් කමක් නැහැ කියලා. ඊට පස්සේ දවස් ඇඩ්වර්ටයිස්මන්ට් එක දවස් දෙකකට කලින් කතා කරලා කිව්වා බෝඩ් මීටින් නැත්නම් එපා දැන් ඒක 1,43,00,000ක් වෙනවා කියලා. මම කිව්වා ඒක දාන්න එපා කියලා වෙලත් අතුළු පිටුක දැම්මා. ඉතින් ඔය වගේ වියදම් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය. ඉතින් ඒ කියන්නේ එහෙම මුදල් අය කරාම කියන්නේ දේශපාලනයට දූෂණය වෙන්න කියලා තමයි මේ කියන්නේ. ඉතින් වෙන කිසිම සාධාරණ අපි වගේ මේ යමක් නිෂ්පාදනය කරලා මුදල් හොයන කෙනෙකුට අපි සිය පාරක් කල්පනා කරලා තමයි අපි වියදම් කරන්නේ. ඉතින් මහජනතාව දැනුවත් කරන්න කියලා අපි මාංශයෙන් හම්බවක මුදල් වල වියදම් කරන එකේ සීමාවක් තියෙනවා. මොකද මට හෙට එක කෝල් එකක් දීලා එක්කෝ කොටස් වලද පුළේ මොකක් හරි සෙල්ලමක් දාලා මට මුදල් ලැබෙනවා නම් මට වියදම් කරන එක ප්‍රශ්නයක් නෑ. නමුත් නීත්‍යානුකූල හම්බ කරන පුරවැසියෙකුට ඒ වෙල ලොකු ලොකු සීමාවල් තියෙනවා. මේ සියලුම ඡන්ද ව්‍යාපාර වලට ඔබේ මුදල් තමයි දැන් පාවිච්චි කරන්නේ. දැන් ඔබට ආධාර ලැබෙනවද, උදව් කරනවද? දැනට මේ වෙනකන්, අද වෙනකන්, මේ මොහොත වෙනකන් මගේ පුද්ගලික ධනයෙන් තමයි මේ කරගෙන යන්නේ. දැන් වෙන මොකද්ද ඉස්සරහට අපි ප්‍රතිපත්ති ගැන කතා කරුවෝ? මේ විශේෂ ආර්ථික සම්බන්ධයෙන් ඔබ හිතනවාද ආර්ථික වශයෙන් අපේ ජනතාව ගොඩ දැම්මොත් ප්‍රශ්න විසඳන්න, ඉතුරු ප්‍රශ්න විසඳන්න පුළුවන්? මම හිතනවා. මොකද හේතුව දැන් අපි ඔය ජාතික ප්‍රශ්නය ගත්තත් අපි ගත්තොත් ලෝකේ රටවල් වල ඒක පුද්ගල ආදායම වැඩි වෙන වැඩිම තියෙන රටේ ඉඳලා අපි පල්ලෙහාට ලියාගෙන ආවොත් ඒ වැඩිම තියෙන රටවල් වල ආගම සහ ජාතිය සම්බන්ධයෙන් ජනතාවගේ තියෙන සම්බන්ධය ගත්තාම ඒක බොහොම පුද්ගලික දෙයක් එයාගේ. නමුත් එන්න එන්න GDP එක අඩුවෙන්න ඒක පුද්ගල ආදායම අඩුවෙන්න ඒක විශාල කොටසක් බවට පත් වෙනවා ජීවිතේ. එහෙමනම් උත්තරේ මොකක්ද? අපි අර ලයිස්ට්‍රේ උඩට යන එක. ඒ කියන්නේ අපි ආදායම මේ රටේ වැඩි කරගන්න ඕනේ. කියන්නේ රොහන් කතා කරන්නේ ජනතාවගේ බඩ ගැන. එතෙන්ටත් කතා කරන්න වෙනවා. මොකද හේතුව දැනට මම හිතේ පහුගිය දවස්වලම හිටියා මෙල්බර්න් වල හිටියා, ලන්ඩන් වල හිටියා, ටෝකියෝ වල හිටියා. ඒ සුපර් මාකට් වලට ගියාම මම දැකපු දෙයක් තමයි අපේ සුපර් මාකට් එකට වැඩිය ආහාරවල මිල 50%කින් ඉදර අඩුයි ඒ රටවල. ඉතින් ඒ වගේ වැටුප්තල ඉහළ වැටුප්තල ලැබෙන රටක මිනිස්සුන්ට හරිම පහසුවේ තමන්ගේ ආහාර ද්‍රව්‍ය ටික ලබා ගන්න. ඉතින් ඒක නිසා මේක හේතු වෙලා තියෙන 70%ක් වක්‍රබදු අපේ ආහාර ද්‍රව්‍ය වල මේ වෙනකොට තියෙනවා. 70%ක් වක්‍රබදු තියෙනවා. ඉතින් මම කල්පනා කරන්නේ අර කෙටි කාලයක් ඇතුළත බිලියන 10 අපිට මේ රටට ගේන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් 100%ක්ම, ඒ කියන්නේ 70%ම අයින් කරලා දාන්න අපිට පුළුවන් වෙනවා. මොකද ආහාරවල මිල අඩුවෙන් තබා ගැනීම රටක ආර්ථික වර්ධනයට ඉතාමත්ම වැදගත්. මොකද අපි තායිලන්තයට ගියත් අපි මැලේසියාවට ගියත් අපි දකිනවා අවුරුදු 10කට ඉස්සෙල්ලා තිබ්බ මිලව තමයි අදටත් තියෙන්නේ. මොකද හේතුව එතකොට වැටුප් තල, ඒ කියන්නේ විශාල නිෂ්පාදනයක් කරන රටවල් වල වැටුප් තලවල විශාල වශයෙන් වැඩි කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ ළමයින්ට තමන් ගන්න වැටුපෙන් අඩුම ගන්න තමන් හොඳට තමන් කාලබිල ඉන්න පුළුවන්. ඉතින් එහෙම බැරි තත්ත්වයක් ඇටතේ හැම අවුරුද්දකම ලංකාවේ වැඩ කරන අයගේ වැටුප්තල වැඩි කරන්න සිද්ධ වෙනවා. එහෙම වැටුප්තල වැඩි කරාම අපි නිෂ්පාදනය කරන ඒ භාණ්ඩේ නිෂ්පාදන පිරිබැය වැඩි වෙනවා. එතකොට අපිට ජාත්‍යන්තර මට්ටමේ අපිට තරක් කරන්න බැරි වෙනවා. ඔන්න ඔය දුෂ්ට සක්‍රියට අපි එනවා. මොකද මේ ඒක නිසා මේ ආහාරවල මිල අඩු කිරීම ජනතාව ආකර්ෂණය කරගන්න පමණක් නෙමෙයි. නමුත් ආර්ථිකයක් හරියට කල්පනා කරන කරගන්න මේක අත්‍යවශ්‍ය සාධකයක් කියලා මම දකිනවා. නෝන් විශේෂ මට මතකයි මම ගල්ගමුව පැත්තේ ගියාම ගොවි මහතුරු මේ 10 වෙනිදා එනකොට හරි බයයි 10 වෙනිදාට. මොකද මේ ඉන්ධන මිල ඉහළ යනවනේ. ඔව්. ඒක ගැන මොකද්ද ඔබ දකින්නේ, කොහොමද දකින්නේ?
ඇත්තටම ඉන්ධන මිල කියන්නේ අපේ කොහොමටත් අපි පරිභෝජනය කරන බලශක්තින්වල මිල අපිට හරියට ගණනය කරගන්න බැරි නම් අපිට හරි අමාරුයි මේ ව්‍යාපාරයක් හරි යම්කිසි දෙයක් සැලසුම් කරගන්න. ඉතින් ඒක නිසා ඒ උච්ච මිල උච්චාවචනය වීම විශාල වශයෙන් සිද්ධ වෙනවා නම් ඒක ප්‍රශ්නයක්. ඒක නිසා මේකට වෙන ක්‍රමවේදයක් මත, ඒ කියන්නේ අඩුම ගන්න අවුරුදු දෙක පාරක් අවුරුදු දෙපාරක් හරි, මොකද මිල ස්ථාරව තිබුණ නැත්නම් විශේෂ ව්‍යවසායකින් වශයෙන් අපට එක පාරටම අපි ලොකු උච්චාවචනයක් සිද්ධ වුණොත් එහෙම අපි පාවිච්චි කරන බලශක්තියන්වල ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අපි ජනතාවට එහි වාසිය දිය යුතුයි මම හිතන්නේ. ඒ කියන්නේ ප්‍රජේට ආදායමක් අහිමි වෙනවා කියලා හැමතිස්සම මාසෙන් මාසේ ඒක උච්චාවචනය කරන එක හරි කියලා මම පිළිගන්නේ නැහැ. දැන් අපි කෙටි විරාමයකට යන්න. අතිකඩ බන්දුර ජයසේකර සමග ඔබ නැවතත් පැතිකඩ සමගේ අද අපේ ආරාධිත ආචාර්ය රොහන් පල්ලවත්ත ඔබ දන්න ඔහු ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක. ඇයි මේ අපි ප්‍රේක්ෂක ජනතාව ඔබට ඡන්දය දිය යුත්තේ? මට ඡන්දය දිය යුතු හේතු හැටියට මම දකින්නේ, මම මගේම මහන්සියෙන් ව්‍යවසායකයෙක් හැටියට මේ රටේ තිබුණ නැති ක්ෂේත්‍රයක්, ඒ කියන්නේ වාහනවලට එන ඒ වායු බෑගට එන ඒ සෙන්සරය ඉපදවන්න, මොකද මම තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් නෙමෙයි පටන් ගත්තේ, අලුත්ම ඉන්ඩස්ට්‍රි එකකට තමයි මම දොරවල් විවර කරේ. අනිත් එක මේක තමයි ලෝකේ තියෙන, ඒ කියන්නේ මම හදන ඒ මෙවලමේ තියෙන සුවිශේෂී භාවය තමයි ඒකේ ගුණාත්මක භාවය. ඒකට අපි කියන 1 ppm quality එක, කියන්නේ මිලියනයක් හදද්දි මට වරදින්න දීලා තියෙන එක අවස්ථාවයි. මේක තමයි ලෝකේ තියෙන ඉහළම ගුණාත්මක භාවය. එතකොට මේ දේ මේ රටේ කරන්න හදන ගොඩක් අය කිව්වා, ඔක කරන්න බෑ, අපේ අයගේ මානසිකත්වයත් එක්ක ඔය ලෝකේ තියෙන ඉහළම ගුණාත්මක භාවය එක්ක වැඩ කරන්න බෑ කියලා. ඉතින් නමුත් අපේ මම හැමතිස්සම කියන කතාවක් මේක. අපේ මුතුන් මෙත් අවුරුදු 2000 ගණනකට කලින් ඒ හදපු වෙහෙර විහාර, ඒ ගොඩනැගිලි, දියබෙදුම වගේ සංකීර්ණ නිර්මාණ දිහා බැලුවාම මට හිතුණා මේ DNA එක, මේ ජීන් එක අපේ අයගේ කොහරි තියෙන්න ඕනේ. මේකට නිවැරදි නායකත්වයක් විතරයි දෙන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඒ විශ්වාසය හරහා තමයි මම දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. මොකද මම විශ්වාස කරනවා මේ අයට නිවැරදි නායකත්වයක් දුන්නොත්, මේ කට්ටිය වඩාත් බල ගැන්වුවොත්, මොකද මේ අපේම අය තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට ඡන්දය දෙන්න ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ, ඒ විශ්වාසය මත සාර්ථකව මේ වෙනකන් අපි ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනගලා තියෙනවා. ඒ වගේම මර මං කිව්වා වගේ වැඩිම මදු ගෙවීම, වැඩිම විදේශ විනිමය ගෙනීම සහ වැඩිම රැකියා සැපීම මේ අපේක්ෂකින් අතර ගත්තොත් මම ආඩම්බරෙන් කියනවා ඔබට අභියෝග කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. එතකොට ඔබේ අපි අනිත් ප්‍රතිපත්ති ගත්තොත් අපි දැන් ආර්ථික ගන්න ආර්ථික සම්බන්ධ විශේෂත්වය දක්වන, නමුත් අපි ප්‍රවාහන ප්‍රතිපත්ති, ප්‍රවාහන අධ්‍යාපනය ගැන කතා කරමු. මම ඇත්තටම දැන් මේ මගේ අතේ තියෙන්නේ අපේ හදපු අවුරුදු 3කට කලින් හදපු ප්‍රතිපත්ති මාලාව. මේක මම තනියම හදපු එකක් නෙමෙයි. මේක හැදුවේ මහාචාර්ය ක්‍රිෂාන්ත හිරගොඩ ඇතුළු විද්වත් පිරිසක් තමයි මේක හැදුවේ. එතකොට මම ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවා කියන්න කලින් තමයි මේක හැදුවේ. මේක හැදුවට පස්සේ මේකේ සම්පූර්ණයෙන්ම ඒකේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මම බැලුවා මේක තියෙන ඒවා කරන්න පුළුවන් දේවල්ද කියලා. මොකද මම මගේ ජීවිතේ කියපු දේ කරපු කෙනෙක්. ඒක නිසා මට අවශ්‍ය වුණේ නැහැ දේශපාලනයට ඇවිල්ලා කරන්න බැරි දේවල් කියන්න. ඒක නිසා මේකේ තියෙන දේවල් 100%ක් කරන්න පුළුවන් කියන විශ්වාසය මාතුළු ඇති වුණාට පස්සේ තමයි මම අතුස්සලා කිව්වේ මම මේකට අභියෝග කරනවා, මම මේකට තරඟ කරනවා කියලා. ඉතින් අනිත් එක අපි දැන් ගොඩක් වෙලාවට අපි ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ගැන අහනවා. දැන් මම දකින්නේ ජනාධිපතිවරයා පත් වෙන්නේ කෙලින්ම මහජන ඡන්දයෙන්. ඒ වගේම තවත් කෙලින්ම ඍජු ඡන්දයකින් තමයි ව්‍යවස්ථාදායකය පත් වෙන්නේ. ඒතුළු ව්‍යවස්ථාදායකය තමයි ඇත්තටම මේ ප්‍රතිපත්ති සකස් කරන්නට අවශ්‍ය වෙන්නේ. ජනාධිපතිවරයෙක්ගේ භූමිකාව වෙන්නේ ඒ හදන ප්‍රතිපත්ති අධීක්ෂණය කිරීම. මේක මහජනතාව පැත්ත හිටගෙන, මොකද ජනතාවගේ ඡන්දයෙන් ඍජුව පත් වෙන ජනාධිපතිවරයෙක්ගේ වගකීම මම දකින්නේ ඍජුව තියෙන ජනතාව කෙරෙහි. එතකොට ව්‍යවස්ථාදායකයෙක් හදන ප්‍රතිපත්ති ජනතාවට හිතවාදීද කියන එක බලන එක තමයි ජනාධිපතිවරයාගේ භූමිකාව හැටියට මම දකින්නේ. මම ඒක කාරණා පහකට මම කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ ව්‍යවස්ථාදායකය විසින් හදන ප්‍රතිපත්ති මගින් අපි මේ ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය දූෂණය වෙනවා නම්, අපි බොන පානය කරන ජලය ටික අපිරිසුදු වෙනවා නම්, ඒ වගේම මේ අපි කන කෑම වලට වසවිස එකතු වෙනවා නම්, හරිත ගහණය අඩු වෙනවා නම්, රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වෙනවා නම්, ඒ ප්‍රතිපත්ති වලින් වැඩක් නැහැ.
ඉතින් ඔබ හපුර ගමනාගමනය පිළිබඳ ප්‍රතිපත්තියකට අපි අපේ ප්‍රතිපත්තිවල ගමනාගමනය සෞඛ්‍ය සහ අධ්‍යාපනය තුන අපි not for profit ඒ කියන්නේ අපි ලාභ නොලබන සංකල්පය තුල තමයි ඒව කරන්න බලාපොරොත්තු වෙන. කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ලාභ ලබන්න නැත්නම් කොහොමද ඒක පවත්වාගෙන යන්නේ කියලා. නමුත් ඒක ඒකෙන් කියන්නේ ඒ මුදල් ඒ ක්ෂේත්‍රය තුල උදාහරණයක් විදිහට ගමනාගමනය තුල එන ලාභය ඒ ක්ෂේත්‍රයට යොදනවා මිසක් වෙන ක්ෂේත්‍රවලට අරන් යන්න බෑ. ඒක නිසා අපි පෞද්ගලික ව්‍යවසායකයන් හෝ ඒ කෙනෙක් එනවා නම් ඒ අයට එතනින් ලාභ ලබලා ඒක වෙන ඒක ඉතින් ගිහලා හෝටලයක් හදන්නවත් වෙන දේවල් කරන්න බෑ. ඒ ක්ෂේත්‍රය දිනු කරන්නම ඒ කට්ටිය යොදා ගන්නට අවශ්‍යයි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් හාවර්ඩ් විශ්වවිද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මේ ඔක්කොම දුවන්නේ not for profit. හැබැයි ඒ ඒ ඒ විශ්වවිද්‍යාල තමයි වැඩිම වැටුප් තලවල පිහිටන ආචාර්යවරු ඉන්නේ. එතකොට අපි ඔබ කිව්වා ඉතින් උත්තර දුන්නා මේ මේ ජාතිය ජාති ප්‍රශ්නයක් නෑ හැම වෙලාවෙම ඒක. නමුත් දැන් අද අපේ වර්තමානයේ බැලුවාම උතුර නැගෙනහිර ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා ආර්ථික ප්‍රශ්න. මොකද උන් මේ ත්‍රස්තවාදයෙන් බැටකාලා තියෙන අවුරුදු 30ක් උන් නැගිටලා එන්න හදනවා. කොහොම අමාරුයි. ඒ ගැන මොකද්ද ඔබට කියන්නේ? ඇත්තටම මම මේ මේ මේකෙදි මම ගොඩක් සතුටු වෙනවා. මොකද මම බිම් මට්ටමේ ඔය හැම ප්‍රදේශයකටම මම ගියා. වහුණියාව, කිලිනොච්චේ ගියේ නැති තැනක් නෑ මේ අවුරුදු තුනට. එතකොට මේ අයත් එක්ක අපි කෙටිජුව හම්බ වුණාම මේ අය හරිම අහිංසක. තමන්ගේ එකට ඉල්ලන එක දෙයයි. තමන්ගේ ජීවන වෘත්තිය කරගෙන ඉන්න අවශ්‍ය පරිසරය පමණයි එකට ඉල්ලන්නේ. ඉතින් මේ අයට දැන් අපි ගත්තොත් මෙයාගේ විශේෂයෙන්ම උතුරු කරේ වැඩිම ඉන්නේ දීවර දීවර කර්මාන්තය තමයි ඔවුන්ගේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන්නේ. නමුත් ඔබ දන්නවා ඉන්දියාව අපේ දැනට අපේ තියෙන මත්ස්‍ය සම්පතෙන් අපේ දීවර සම්පත් වලින් අවුරුද්දකට අපි එකතු කරලා බැලුවොත් ඇමරිකානු ඩොලර් බිලියන 8ක් පමණ වටින අපේ සම්පත් ඉන්දියාවෙන් හොරකම් කරනවා. එතකොට අනිත් පැත්තෙන් ඔවුන් අපේ රට මැද ඉන්න වතුකරේ ඉන්න ඒ ද්‍රවිඩ ජනතාවට නිවාස හදලා දෙන්න කියලා මිලියන 500ක් රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. එතකොට මම කියන්නේ රජයක් හැටියට මේක සම්පූර්ණ වැරදි. මොකද හේතුව එතකොට ඒ වතුකරේ ඉන්න මිනිස්සු හිතනවා මේ අපිට ගයක් හදලා දෙන්නත් මේ ඉන්දියාවෙන් තමයි ඇවිල්ලා මේක කරලා දෙන්න ඕන කියලා. එතකොට මේ රට මැද හරියට අපේ ආරක්ෂාවට තර්ජනයක් මේක. ඉතින් ඒක නිසා ආධාර ගන්න අවශ්‍යයි. නමුත් රජයේ රජයට කොන්දක් තියෙන්න ඕන කෙලින් කියන්න ආධාර දෙන්න. හැබැයි යොදාන්නේ කොහෙටද කාටද කියනක අපි තීරණය කරන්න කියන එක. මොකද එක පැත්තේ මම කිව්වා මේක මේ මෙතන ඉතරක් නෙමෙයි දවසක් මම එක ෆෝරම් එකක මේ ඉකොනොමික් ෆෝරම් එකක ඉන්දියානු සානාධිපතිවරයා ඉන්න තැන මම මේක කිව්වා. මොකද ඒක තිබුණේ මේ ඉන්දියාව සහ ලංකාව අතර මේ ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගන්නේ කොහොමද කියන එක. මම එතෙන්දිත් පෙන්වලා දුන්නා ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගන්නවා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රශ්න අපි ආමන්ත්‍රණය කළ යුතුයි විවෘතව. මොකද එක පැත්තකින් බිලියන 8ක දේවල් අපි හොරගම් කරන් ගිහිල්ලා අපිට සොච්චමක් දෙනවා ආධාර හැටියට. ඉතින් ඒක නිසා යාපනයේ මේ ජනතාවට ලොකු සහනයක් සලසන්න පුළුවන්. ලොකු සහනයක් ආර්ථික වශයෙන් එකටි ගොඩක් ශක්තිමත් කරන්න පුළුවන්. අපි මේවට තිරංග යොදලා මේවට හරියට ඩිප්ලොමසි හරියටම ඒ අයට කතා කරොත් අපිට මේක විශ්ත ගන්න පුළුවන්. බෝක දැන් කියපු හින්දා මම අහනවා ඔබේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. මම හිතන්නේ විදේශ ප්‍රතිපත්තිය හැටියට එකක් එක පැත්තකින් අපිට ඒක තීරණය කරන්න වෙන්නේ අනිත් රට අපි කරේ තියෙන ප්‍රතිපත්තිය මොකද්ද කියන එක මත. නමුත් පොදුවේ මේ 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 භූමිය අපි අපි මේ මේ දිවයින අපිට ලෝක බලවතුන්ගේ බලතුලනය සඳහා යොදා ගන්න තැනකට අපි තල්ලු වෙන්න අවශ්‍ය නැහැ. මොකද මම හිතන්නේ සිරිමාව මැතිණිගේ කාලේ මේ රටේ හොඳ විදේශ ප්‍රතිපත්තියක් තිබුණා. අපි නොබැදි පිළිවෙතේ අපි හිටියා. හරියටම හිටියා අපි. ඉතින් නමුත් අර ෆෝක්ලන්ඩ් අයිල් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුව කාලේ ෆෝක්ලන්ත ආජන්ටිනායි ෆෝක්ලන්ත දූපත් ප්‍රශ්නය ආවහම මුළු ලෝකෙම රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔබ ඒක හොඳටම දන්නවා ඒ හිටපු කෙනෙක් හැටියට අතීස්සුවේ මේ එංගලන්තයට විරුද්ධව නමුත් ලංකාව අතීස්සුවේ එංගලන්තයට පක්ෂව. ඉතින් එදා මම හිතන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය පීලි පැනපු එක අදටත් අපි හරි පීලියට දාගත්තේ නැහැ. ඒක නිසා එකක් තමයි රාජ්‍ය නායකයාගේ පෞරුෂත්වයක් බලපානවා. තමන්ගේ රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී. ඉතින් අපි ඇත්තටම ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක්. අපි හැමෝටම කියලා උදාහරණයක් කියන්නේ මේ ළඟදී ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් කීප දෙනෙක් මම හමු වුණා. මම හිතන්නේ ඔවුන් අනිත් ප්‍රධාන පක්ෂවල ජනාධිපති අපේක්ෂකවරුන් හම්බෙලා තිබුණා. ඔවුන් කිව්වේ ඔවුන්ගේ දැන් අපි මැරිටයිම් හබ් එකක් හැටියට. මොකද ලංකාවේ තියෙන ලොකුම දෙයක් තමයි මේ අපේ තියෙන භූගෝලීය අපි අපේ පිහිටීම. ඉතින් මේකෙන් අපිට මේ ඒකම ඇති අපිට මේ රටක් හැටියට දියුණු වෙන්න. නමුත් දැනට සමාගම් කීපයක් පමණක්
පමණක් එකන ඒක තමන්ගේ ආධිපත්ති පතුරුණු ඉන්න ජාත්‍යන්තරය ඒ අයට ආවාහම එකට්ටියට තියෙන වෙනම නීති පද්ධතිය ඇති ඔවුන් එල්ල ඉල්ලීමක් කරේ ඇයි එහෙම මේක ට්‍රේඩ් ලිබරලයිසේෂන් ඇයිඒ වෙලද නිදහස දෙන්නේ නැත්ත කියන එක ඉතින් ඔවුන් කිව මෙ හැම කෙනෙක්ම කියනවා ලංකාවේ මේ අපි මේ ලංකාව සිංගපූරක් කරනවා කියලා හැබැයි ඉතින් අර සිංගපූර කරපු දේවල් කරන්නේ නැහැ ඉතින් සිංගපූර කරපු දේවල් කරන්න නැතුව සිංගපූරක් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා ඒ ඒ විලද ප්‍රතිපත්ති වලට අපිට යන්න සිද්ධ වෙනවා. දරුවන් මට දැන් ඔබ ආගෙන ඉන්නකොට මට පේනවා ඔබ නිරවුල් මනසකින් කතා කරනවා. ඒ වගේම ඔබ දැන් මේ පෙර ඔබ කිව්වා දැන් ඔබේ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තේ අවුරුදු 3-4කට 4කට කලින්. ඔව්. දැන් මේ අපේක්ෂකයා ආවේ දැන් සජිත් ලොකු සටනක් කරන්න වුණා. අපි දන්නේ නැහැ ගෝඨාභය බෙද කවුද ඉන්නේ කියලා. ඒ වගේ තුර හදිස්සියේ මහේෂ් ඉදිරිපත් වුණා, අනුර ඉදිරිපත් වුණා. නමුත් ඔබ අවුරුදු ගාණක් තිස්සේ මේ ව්‍යාපාරය ගෙනිච්චා. ඔව්. ඉතින් එතකොට ඔබට මොනවා හිතෙයිද? ඔබට මොකද හිතෙන්නේ? මේ වගේ යම් සුභවාදී දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපේ රටේ? මොනවාර අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවද? ඔබ දැන් ඔබ කිව්වා යාපනයට ගියා ඔබ. ඔව්. තැන් තැන් වල ගිහලා සාකච්ඡා කෙරුවා. ඔව්. ඒක මම කිව්වේ නිරවුල් මනසක ඔබ කතා කරන්නේ කියලා. මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ඇත්තටම ඒක ඔය හේතුව හින්දාම තමයි මම ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වුනේ. මොකද හේතුව මේක කරන්න පුළුවන් කියලා මටන විශ්වාසය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක වෙනස් කෙනෙක් ලබා කරගන්න පුළුවන් කියන විශ්වාසය තිබ්බනම් මම එහෙනම් වෙන පාර්ලිමේන්තුවත් මැතිවරණ හැරෙ මොකට හරි ඉදිරිපත් වෙනවා. ඉතින් එහෙම නැතුව මම ජනාධිපතිවරණයටම තරක් කරන්න ඉදිරිපත් උනේ මගේ අතේ ඒක නැෂනල් බ්ලූ ප්‍රින්ට් එක රට වෙනුවෙන් කරන්න ඕන දේවල් ටික තියෙනවා. ඒක කරන්න පුළුවන් විශ්වාසය තියෙනවා. සහ මගේ පසුබිම ලංකාවේ කවුරුත් මේ වෙනකන් කරපු නැති දෙයක් මම කරලා තියෙනවා. ඉතින් ඔබට කනගාටුවක් හිතෙන්නේ නැද්ද සමහර අපේ ජනතාව එන අද අපේ රටේ දින තත්ත්වය ගැන? ඇත්තටම දැන් අපි දැක්කහම අපි දැන් ওই ගෝල් ෆේස් එකේ අපි දැක්ක රැස්වීම මේ රැස්වීමට එන දැන් සෙනඟ දැක්කහම දැන් මේ කට්ටිය කොටු ගහලා පෙන්නනවා කොච්චරක් ඉන්නවද කියලා. ඒක තමයි බලය. නමුත් අපි ජපානයේ වගේ රටක ගත්තොත් අර මම දැක්ක අගමැතිවරයාගේ කැම්පේන් එකේදී ඔහු මෙගාෆෝන් එකක් අරන් කතා කරනකොට 10 දෙනෙක් නැහැ. 10 දෙනෙක්වත් නැහැ. මොකද හේතුව ඒ රටවල මිනිස්සු අසරණ නැහැ. ඉතින් මම කියන්නේ මම එදා ජනතාව මගෙන් ඇහුවා මම කිව්වේ මම අවුරුදු 5ක් මේ රට කරොත් මගේ රැස්වීමකට මට 5 දෙනෙක්වත් ගෙන්න ගන්න බැරි වෙනවා. මොකද දියුණු රටක් වුණාම මිනිස්සු රැස්වීම වලට ඔහොම ලක්ෂ ගණන් එන්නේ නැහැ. අද මාධ්‍ය මගින් වෙන්නේ අද තත්ත්වය වෙනස්නේ රටවල. සමහර ඡන්දයක් තියනවාද කියලා දන්නේ නැහැ. අනිවාර්යෙන්. ඉතින් අපි ඒ තත්ත්වයට තමයි යන්නට ඕනේ. නමුත් දැන් ඒ ජනතාව දැක්කම ඇත්තටම දුක හිතෙනවා. මොකද ඒ අයට ගොඩක් වෙලාවට මේක විග්‍රහ කරගන්න බැරුව දැන් අපිත් එක්ක කියන්නේ තුන්වෙනි බලවේගයක් ඕනේ ඕනේ කියපු අය සමහර විට ප්‍රධාන කඳුර දෙක එළියට බෑලා ඒ කට්ටිය ප්‍රචාරණ කටයුතු විශාල වශයෙන් කරගෙන යනකොට මොකද මතක තියාගන්න ඒ කට්ටිය දැන් අපි විනාධිපතිවරයා කලින් හිටපු එක්කන කියලා කිව්වා ට්‍රිලියන 11.8ක් අපි රුපියල් වලින් ණය අරන් තියෙනවා. ඒකෙන් 1.1 මේ පොළවේ යෙදිලා තියෙන්නේ. ඉතින් ට්‍රිලියන 9කුත් එක තමයි අපිට හැප්පෙන්න වෙලා තියෙන්නේ. ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අපේ හිතවත් රොහන් පල්ලවත්ත අපි ඔබට සුබ පතනවා. අපි හිතනවා ඔබේ ගමන තවත් ඉදිරියට ඔබට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපි වැඩසටහන සම්බන්ධයෙන් ගැන ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. මේ කාලයේදී ඔබ කිරීම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සිරිසනානිකාවට. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමග